සෞරු දෙන්නේ අද ඉතාම ලස්සන කතාවක් අද අපි කියලා දෙන්නේ යන්නේ කළු කරාබුවේ කතාව. හරි හරි ලස්සන කතාවක්. ඉතින් මේකටත් මේ කතාවේ ගෞරවය යන්නේ අපේ දැහැමිටම තමයි. මේ ළඟදි දවසක මායි දැහැමි ඇවිදින්න ගියාම එයා දැක්ක මේ එක මේ කනක කරාබුවක් කළු පාට කරාබුවක් දාගෙන ඉන්න තරුණයෙක්. ඉතින් අපේ දැහැමි දැක්කම මම හිතන්නේ ඒක ඊට කලින් ඒ වගේ පිරිමි කෙනෙක් කරාබුවක් දාන් ඉන්නවා. ඉතින් එයා ඇහුවා ඇයි මේ පිරිමි අය කරාබු දාන්නේ කියන කාරණා. ඉතින් මම ඒක එයාට කියලා දුන්නා මේ පොඩ්ඩක් ඉතිහාසයත් කරලා. ඉතින් එයාට එයාගේ වයසට තේරෙන විදිහට. හැබැයි සෞරදින මට ඒ වෙලාවේ තේරුණු දෙයක් තමයි මේ කරාබුවේ කතාව මේක අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ කාරණාවක් කියලා. මොකද ඒක එච්චරම රසවත් මානව ප්‍රකාශනය කොහොමද කාලෙන් කාලට වෙනස් වෙලා මේ අද ඔබ දකින අපේ සමාජයේ යම්කිසි ස්තරයක් විදිහට ගොඩනැගිලා තියෙන්නේ. හරිම රසවත් කතාවක්. ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒකින් තමයි මම අද කළු කරාබුවේ කතාව කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ දැහැවි ඉන බලු දැහැවිකා. ආද අමාරුයි ගාව ඉස්සේ කලින් සෙල්ලම් කර කර හිටියේ කොහොමාරි දැහැමිගේ නම කියනවා කියලා. ඉතින් මගේ නම රුචිර විජේසිරි. මම නිතරම හිතන දෙයක් තමයි මේ සංකල්පයන්ගේ පැතිරියා අපේ සමාජයේ හරිම වැදගත්. ඒකට හේතුව තමයි මේ අපි පුරෝගාමී සමාජයක් ප්‍රගතිශීලී සමාජයක් විදිහට හිතන්න ගන්න මේ සංකල්ප පැතිරියාමත් එක්ක. ඉතින් මගේ නම රුචිර විජේසිරි. මම නිතරම හිතනවා මම උදව් කරන්න උත්සාහ කරනවා මේ සංකල්ප පැතිරියාමට, විශේෂයෙන්ම ගණිතයේ විද්‍යාව දර්ශනවාදී වගේ සංකල්ප පැතිරියන්න මට පුළුවන් දායකත්වය දෙන්න තමයි මේ වීඩියෝ හරහා මම උත්සාහ කරන්නේ. සෞරදේනේ මේ කතාව ඉතාම සරල තැනකින් පටන් ගමු. මොකද මේ ප්‍රකාශනය කියලා කියන්නේ යම්කිසි කෙනෙක්ට හිතන දෙයක් හරි දැනෙන දෙයක් හරි එයා සමාජයේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා. අපි කියන ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. දැන් මේක මිනිහට විතරක් පොදු දෙයක් නෙමෙයි. ප්‍රකාශනය කියන එක ලෝකේ ගොඩාක් සතුන් අතර තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ওই ගෝරිල්ලෙක් තරහා ගියාම ඔයගොල්ලෝ අර භූයස් දැකලා ඇති. එයා පපුවට හයියෙන් ගහ ගන්නෝනේ. ඒක ප්‍රකාශනයේ එක විදිහක්. දැන් ඒ සාමාන්‍යයෙන් කියන්නේ හය ඕඩර් ප්‍රයිමේට්ස්. ඒ කියන්නේ ඉහළ ගණයේ වානරයන් වල ඒ වගේ ප්‍රකාශනයන් බහුල ලෙස දකින්න පුළුවන්. චිම්පන්සි අතර ඊට පස්සේ අලින්ගේ විවිධ ප්‍රකාශනයන් ඉදිරිපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර දැන් සමහර බර්ඩ්ස් ලා එම කියන්නේ මේ කුරුළු වර්ග ගත්තාම දැන් මොනරෙක් පිල් විදහා නටනවා. එයාගේ මේටින් සීසන් එක ලඟ වෙනකොට එක්තරා ප්‍රකාශනයක කොටසක්. හැබැයි සෞරදීනි මානව ප්‍රකාශනය ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. මොකද මේ මානවයා කියන එක්කෙනාට ප්‍රකාශ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් මිනිස්සු ආදි කාලේ ඉඳලා මේ එක් එක් ස්වරූපවලින් මේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරනවා. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හියුමන් එක්ස්ප්‍රෙෂන් මානව ප්‍රකාශනයේ ප්‍රධාන ආකාර තුන. පළවෙනි එක තමයි අපි කියන වර්බල් එක්ස්ප්‍රෙෂන්. එහෙම නැත්නම් වාචික ප්‍රකාශනය කියන්නේ. දැන් සාමාන්‍ය අවුරුදු ලක්ෂයකට විතර කලින් මේ ආදිම හෝමෝ සේපියන් මානවයා භාෂාව දියුණු කරා කියන මතය තියෙන. ඉතින් භාෂාව දියුණු කරපු කාලේ ඉඳලා මේ verbal expression කියන එක තියෙන්නේ. තව එක ෆෝම් එකක් තමයි, තව එක වර්ගයක් තමයි අපේ මේ මානවයාගේ, දැන් නූතන මානවයාගේ තියෙන expression වර්ගයක් තමයි අපි කියනවා මේ artistic expression. එහෙම නැත්නම් කලාත්මක ප්‍රකාශනය. මිනිසෙනෙ විවිධ හැඟීම් වෙනවා සමහරව ඒවා වචන වලින් කියන්න බෑ. අත්පා වලින් පෙන්නන්නත් බෑ. ඒකට අපිට අවශ්‍ය වෙනවා ඇබ්ස්ට්‍රැක්ෂන් කියන සංකල්පය. ඒ කියන්නේ මේ වෙනත් නිරූපණයන් තුළින් මේක ගොඩනගා දෙන්න. අපි කියනවා ආටිස්ටික් එක්ස්ප්‍රෙෂන්. දැන් සාමාන්‍යයෙන් දැන් ආටිස්ටික් එක්ස්ප්‍රෙෂන් කියන එක, එහෙම නැත්නම් කලාත්මක ප්‍රකාශනය කියන එක නූතන මානවයාටත් කලින් අපි කියනවා හෝමෝ ඉරෙක්ටස්. මුලින්ම පොළවේ හිටගත්තු වානර වර්ගයේ හෝමෝ ඉරෙක්ටස් කියලා කියන්නේ. එයා අවුරුදු 105කට විතර කලින් කරා කියලා මේ පුංචි සිප්පි කට්ටක මේ මොම ලස්සන ආ ත්‍රිකෝණ වගේ පුංචි මේ සටහනක් ඇඳලා හම්බෙලා තියෙන ලෝකේ ශ්‍රේෂ්ඨතම හොයා ගැනීම පුරාවිද්‍යාත්මක මේ මිනිහෙක් කවදා හරි දවසක ආදි මානවයේ කියාගේ අදහස ප්‍රකාශ කරන්න හදමු විදිහම පින්තූර දාන්න. ඒ වගේම මේ සාමාන්‍ය අවුරුදු 70,000කට ආසන්නේ නූතන මානවයාගේ ප්‍රකාශයන් බහුලව හම්බ වෙනවා 70,000 සිට ඒ පස්සේ. ඉතින් ඒක ආටිස්ටික් එක්ස්ප්‍රෙෂන් යටතේ වැටෙනවා. නමුත් අද අපි කතා කරන්නේ ඊට වඩා වෙනස් එකක්. අපි කියනවා මේ එක්ස්ප්‍රෙෂන් වල තව වැදගත්ම ක්‍රමයක් තමයි බොඩිලි එක්ස්ප්‍රෙෂන්. එහෙම නැත්නම් ශරීරය භාවිතා කරලා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන. මේක ඉතාම ඉහළම මූලිකම ක්‍රමය තමයි කියන්නේ අපි කියන්නේ ඩාන්සින් කියලා. එහෙම නැත්නම් මේ අත්පා විහිදුවමින් කරන යම්කිසි ප්‍රකාශනයක්. මේකත් ගොඩාක් කාලයකට කලින්
මට වසර මතක නෑ මම දාන්නම් මේක ගොඩක්ම ඉන්දියාවේ මේ කේව් පේන්ටිං වල මිනිස්සු අත්පා මේ හසුරුවමින් ඒ නර්තනයේ යෙදෙන අයුරු ගැන රූප අඳුරු ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිත්ති ගුහා බිත්ති වල ඇඳපු රූප වල. දැන් මේ ඒ වගේම ඒක දැන් මේ බොඩිලි එක්ස්ප්‍රෙෂන් කියන එක නර්තනයට එහා ගිය තැන. කොහොමද තමුන්ගේ ශරීරය භාවිතා කරන්නේ තමුන්ට දැනෙන දෙයක් ඉදිරිපත් කිරීම සඳහා. එතකොට ඇඳුම් ගත්තාම කොණ්ඩ පීරණ අයුරු ගත්තාම ශරීරයේ අංගපසඟ හසුරුවන අය ගත්තාම යම්කිසි අවස්ථාවක හැසිරෙන ආකාරය ගත්තාම ඒ වගේම ශරීරයේ විවිධ වෙනස්කම් කරගෙන තියෙනවනේ මේ සියල්ලම බොඩිලි එක්ස්ප්‍රෙෂන් යටතේ අපිට සලකන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ කළු කරාබුව ගැනනේ පොඩ්ඩක් ඒ පැත්තට යන්න උත්සාහ කරමු. දැන් මේ බොඩිලි එක්ස්ප්‍රෙෂන් වල හරීම වැදගත් කොටසක් තමයි අපි කියන බොඩි මොඩිෆිකේෂන්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ශරීරේ වෙනස් කිරීමට ලක් කරන යම්කිසි ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සඳහා. දැන් මේ වගේ අර අපිට මේක සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි හම්බෙන්නේ නැහැ. නමුත් ගොඩක් අවස්ථාවල තියෙන අවස්ථා තියෙනවා. ඔය සයිබීරියන් හිම කුමරිය කියලා එකපාරක් අයිස් යට මේ එක අවස්ථාවක මේ මමිෆයි වෙලා මේ කෙනෙක් හම්බුණා. මේ ඇත්තටම මේ ගැහණු කෙනෙක්. මේ ගැහණු කෙනාගේ මේ ශරීරයේ වට එයා ශරීරයේ මේ පාට කරලා ටැටූ කරලා තිබුණා. හරි ලස්සනම දාන්නම් එයා පින්තූර. දැන් ඒ වගේ අවස්ථා තියෙනවා විරල වශයෙන් හම්බෙන. නමුත් සාමාන්‍යයෙන් ওই ආදිතම ගෝත්‍ර අප්‍රිකාවේ ඊට පස්සේ ඇමසෝන් වල ඒ වගේම ඔය මේ අපි කියන්නේ ගිනිකොන දිග ආසියාවේ වගේ ප්‍රදේශවල තියෙන මේ සමහර ගෝත්‍ර මූලික ගෝත්‍ර සාමාන්‍ය සමාජයක ගැටුම් නැති ගෝත්‍ර අධ්‍යයනය කරාම ඒගොල්ලන්ගේ තියෙන විවිධ මේ ආචාර විදි ක්‍රමවේද අධ්‍යයනය කරාම මේ මූලික මේ සමාජවල පැතිරිච්ච මේ ක්‍රමවිලිවද අදහසක් ගන්න පුළුවන්. දැන් මේ ගොඩාක් මේ සමාජවල දකින දෙයක් තමයි මේ ගෝත්‍ර සමාජවල ඒගොල්ලන්ගේ ශරීරයේ විවිධ ආකාර වෙනස්කම් වලට රැක් කරනවා යම්කිසි දෙයක් ප්‍රකාශ කිරීම සඳහා. දැන් සාමාන්‍ය මේ මූලික ගෝත්‍රවල තිබුණු දෙයක් තමයි මේ පිරිමිකම කියන එක මොමුන්ගේ නිර්භීත කමට බය නැතිකමට බර ශක්තිය දරාගැනීමේ හැකියාවට යොමු කරලා තියෙනවා. ඒ බව පෙන්නුම් කිරීමට නිතරම උත්සාහ කරනවා. ඒගොල්ලෝ ඒක කොහොමද දන්නවද කරන්නේ? මේ මූණේ විවිධ අවස්ථාවල මේ මොකක් හරි අර මේ තියුණු ආයුධයකින් විවිධ අවස්ථාවලදී කැටයම් කරනවා. ඒ කියන්නේ දඩයමක් කරාම එක කැටෙම. තව දඩයමක් කරාම තව මිනිස්සෙක්ව ඝාතනය කරාම මොනාරි කරනවා වීර යුද්ධයකදී හරි මොකක් හරි ඒකට සිම්බලයිස් වෙන්න මොකක් හරි දෙයක් දානවා. ඒ කියන්නේ මුළු ශරීරෙම විවිධ අවස්ථාවලට කැපුම්ට ලක් කරලා ඉන්න මේ වනාන්තරයක ඉන්නේ. එයා ගොඩක් නිර්භීත කෙනෙක් වෙන්න ඕන නේද? ඒ වගේ මුළු ශරීරෙම අපි කියන්නේ අර 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 විවිධ සත්තුන් හංවඩු ගන්න ඒ වගේ විවිධ රටාවලට ලස්සන රටාවලට හංවඩු ගන්න. මේක අතිශය වේදනාශීලී දෙයක්. නමුත් ඒක දරා ගන්න පුළුවන් පිරිමියා ඇවිල්ලා බොහොම ශක්තිමත් නිර්වීත පිරිමියෙක්. අන්න ඒක එක්ස්ප්‍රෙස් කිරීම සඳහා අන්න බොඩිලි එක්ස්ප්‍රෙෂන් කියන එක භාවිත කරනවා. ඒ වගේම මේ ගැහණු අය. දැන් ගැහණු අය මූලික සමාජවල දකින දෙයක් තමයි මේ පිරිමියාට තියෙන ගෞරවය. කියන දේ අහගෙන ඉඳීම. ඒ වගේම මේ ටැනසිටි. ඒ කියන්නේ අපි දරා ගැනීමේ හැකියාව. දරුවන් ගොඩාක් රාශියක් ලැබීම. ඉතින් ඒ වගේ ගොඩාක් කාරණා තියෙනවානේ. ඒ වගේම මේ අර කියන අපි කියන්නේ මේ සැමියාට යම්කිසි ආකාරයක අනුකූලතාවයක් දැකුව තමයි මූලික සමාජයේ අවශ්‍යතා දැක්කට කොහොමද දන්නේ. නමුත් ඒවක් පෙන්නුම් කරන්න අප්‍රිකාවේ ගෝත්‍රවල ශරීරය ඉතාම මේ හරිම අමුතු විදිහට විකෘති කර අවස්ථාවල තියෙන මේ තොල ඇදලා ඇදලා ලොකු ඩිස්ක් එකක් වගේ එකක් දානවා. ඉතින් මේක හරි අමාරු. යෝගේ බෙල්ල ඇදලා බෙල්ලට විවිධ මේ ආභරණ දානවා. ඉතින් වගේ ගොඩාක් කාරණා දකින්න පුළුවන්. ඉතින් මේ බොඩිලි එක්ස්ප්‍රෙෂන් වල හරි වැදගත් කොටසක් මූලික මේ මානව සමාජවල තිබුණා. ඒ වගේම මේ බොඩි මොඩිෆිකේෂන් වල හරිම වැදගත් කොටසක් තමයි අපි කියන බොඩි පියර්සින්. එමු නැත්තම් ශරීරයේ විදලා යම්කිසි දෙයක් මේ ආවරණය කර යම්කිසි දෙයක් ඉදිරිපත් කරන ජීවමාන සාක්ෂියක් විදියට යමක් මේ ඉදිරිපත් කිරීම සඳහා. ඉතින් ඔය කරාබු ගත්තාමත් විවිධ ලෝකයේ විවිධ ගෝත්‍රවල මූලික ගෝත්‍රවල මේ ආකාරයේ බොඩි පියර්සින් කියන එක දකින්න පුළුවන්. ඔන්න කරාබුවේ මූලිකම අවස්ථාව. සෞර්දේනි අතීසයේ වැදගත් දෙයක් තියෙනවා මේ වර්ණය සම්බන්ධයෙන් මේ බොඩි පියර්සින් බොඩි මොඩිෆිකේෂන් සම්බන්ධව. මේ ඒ කාලේ ආදිතම ගෝත්‍රවල මේ අර මං කිව්වා මේ පිරිමිකමත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා තියෙන දෙයක් තමයි මේ
මේ නිර්භීතකම දරා ගැනීමේ හැකියාව කියන එක. ඉතින් ඒ කාලේ පොඩි කාලේ ඉඳලම ළමයි නිතරම පුරුදු කරනවා ඒ දරා ගැනීමට ඇතිවීම සඳහා. ඉතින් සාමාන්‍යයෙන් මේ පිරිදු කරන ඒ ක්‍රියාවලි වල හරි මූලික එකක් තියෙනවා. ඒක නිතරම කරන එක තමයි අලු හරි එහෙම නැත්නම් අඟුරු හරි මේ පුංචි මේ දූවිල්ලක් වගේ වෙන්න බොහොම පොඩියට කුඩා කොටස් වලට මේ කඩලා ග්‍රයින්ඩ් කරලා එහෙම නැත්නම් මේ අඹරලා මොකද කරන්නේ ළමයින් මොකද කරන්නේ ඒගොල්ලන්ට පුරුදු කරනවා බටයක් පාවිච්චි කරලා මේ දුම ඒ බටේට එහෙම කියන්නේ ඒ දැලි හරි දැලි අඟුරු බටේට පුරවලා අනිත් කෙනාගේ නහය ඇතුළට පිඹින්න. ඔගොල්ලෝ දන්නවා අඟුරු කියන්නේ බොහොම වේගෙන් ජලය අල්ල ගන්නවා. එතන මේක අපේ පෙනහළු ඇතුළට ගියාම ඉතාම ඉරිටේට කියන්නේ අර බොහොම මේ කර්කශ හැඟීමක් තියෙනවා. හැබැයි අර අනිත් එක්කනාට කියන එක තමයි මේක ඔයා දරා ගන්න ඕනේ කොහොම හරි මේ අඬන්න බෑ ඊට පස්සේ කහින්න බෑ කොහොම හරි දරා ගන්න ඕනේ කියන කාරණා. මේ විදිහට වසර ගාණක් මේ පොඩි ළමයි මේ විදිහට ට්‍රේන් වෙනවා. මේ කාරණාව ගොඩාක් මේ කළු එහෙම නැත්නම් කළු අලු ඒ වගේ වර්ණ සමග මේ මූණ දෙක ඉතින් මේ වගේ කටයුතු කරන මොකද වෙන්නේ මුළු මූණම කළු පාටෙන් වැහිලා යනවා. ඉතින් කාලයක් කරනකොට ඉතින් මේ විදිහට කරන්න වෙනවා. ඒ කියන්නේ සෞරදීන අපි තීරුම් ගන්න ඕනේ දෙයක් තමයි එන මූලික සමාජවල මේ කළු සහ අලු කියන වර්ණ මූණ සමග මේ සම්බන්ධ කිරීම අර එක්තරා නිර්භීත කමේ ලක්ෂණයක් විදිහට දක්වපු දෙයක්. කියන්නේ අප්‍රිකානු ගෝත්‍ර ගත්තත් ඊට පස්සේ අපි දකුණු ඇමරිකානු ගෝත්‍ර ගත්තත් උතුරු ඇමරිකානු සමහර ගෝත්‍ර තියෙනවා ඒ වගේම ඔය ආසියානු ගෝත්‍රවල ගත්තත් මේක එක හා සමානව දකින්න පුළුවන්. මේ කළු පාට වර්ණය මේ නිතරම මූණේ තවර ගන්නවා විශේෂයෙන්ම යුද්ධ අවස්ථාවලදී. ඒ අනිත් අයට පෙන්නන්න මම මෙහෙම මේ වගේ දරා ගැනීමක් හමුවේ හිටපු කෙනෙක් කියලා. ඒතර සාමාන්‍යයෙන් ඒ අර අපි කියන ඉන්ටිමිඩේෂන් ඒ කියන්නේ අර මේ අනිත් අය බය කිරීමේ ක්‍රමවේදයක් විදියට රතු පාට මේකට භාවිතා කරලා තියෙනවා කියලා අහලා තියෙනවා. ඒ වගේම මේ විවිධ ගෝත්‍රවල මීට කලින් මැරිච්ච අයගේ ඒ කියන්නේ දක්ෂ ඒ කියන්නේ රණකාමී මැරිච්ච අයගේ අලු භාවිතා කරලා ඒ අලු අර විදියටම මූණේ තවරා ගැනීම අර කලින් ඒ මැරිච්ච කෙනාගේ ආත්මය තමුන් තුළට ආරූඪ වීමක් විදිහට සලකනවා. ගොඩාක් මේ ආමේ මූලික සමාජවල ඒක දකින්න තියෙනවා. ඉතින් මොකද කරන්නේ යුද්ධයට යන වෙලාවට සාමාන්‍යයෙන් කළු පාටට ඒ වර්ණ ආලේප කිරීමත් එමු නැත්තම් ටැටූස් විදියට එමු නැත්තම් මේ පච්ච කෙටීම විදියට පර්මනන්ට් විදියට මේක ආලේප කිරීමක් දකින්න පුළුවන්. එතකොට මිනිස්සු හිතන මිනිස්සුට ඒ කාලේ තිබුණ හැඟීමක් තමයි අර ආත්මය යුද්ධමය අවස්ථාවදී අර රණවිරුවාගේ ආත්මයට ආරූඪ වෙනවා. ඉතින් ඒ වගේ කතන්දර තිබුණා. ඔය පොලිනීසියා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? ඔය මේ අපි කියන්නේ මේ නිව්සීලන්ඩට පොඩ්ඩක් කියලා තියෙන දූපත් රාශියක් තියෙන පොලිනීසියන්වරු ඒගොල්ලන්ගේ මුළු ඇඟ පුරාම කළු පාට. ඔය මේ අර මේ නිව්සීලන්ඩ් අර රග්බි ටීම් එකේ හරි අමුතු ඩාන්ස් එකක් දානවා නේද? එන්නේ ඒක උගල දැකලා තියෙනවා කළු පාට ඒගොල්ලෝ දාවරන. ඒ ඇත්තට පොලිනීෂියන් ඩාන්ස් එකක්. ඉතින් ඒක ඒගොල්ලෝ ඒ කාලේ ඉඳලා මේ කළු සහ අලු වර්ණ ඒ බොඩිලි එක්ස්ප්‍රෙෂන් වල බොඩි මෙඩියුකේෂන් වල ප්‍රධාන කොටසක් විදිහට පාවිච්චි කරා කියලා දකින්න පුළුවන්. දැන් ඔන්න ඔය විදිහට මේ කළු පාට වර්ණය මේ කායික ප්‍රකාශනයේ ප්‍රධාන කොටසක් විදිහට ගොඩාක් වැදගත් වුණා. සාමාන්‍යයෙන් මේ ක්‍රිස්තියානි ධර්ම ලෝකේ පැතිරෙන්න පටන් ගත්තාම මේකට වෙනත් නිරූපණයක් ලැබුණා. දැන් අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි ධර්මයේ කියන එකක්. ඒ වගේම ලෝකේ ගොඩාක් අර ආගමික දර්ශනයන් තියෙන එකක් තමයි මේ ලෝකේ අන්ධකාරයේ වැසිරලා තිබුණා පැතිරලා තිබුණා දෙවියන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මේක මේ ආලෝකයේ ඇති කරලා මේ ලෝකයන් මැව්වා කියන කාරණා. ඉතින් මේ එතකොට අර දෙවියන් වහන්සේ ඇවිල්ලා ආලෝකමත් කරපු නිසා එනම් ඊට කලින් තිබුණු මේ අන්ධකාරය ඇවිල්ලා යම්කිසි ඍණාත්මක ස්වරූපයකින් ලෝකේ පුරා කතා බහට ලක් වෙච්ච එකක්. ඒ වගේම ඕක අපිට ඉතින් ඊට කලින් දකින්න විවිධ ආගම්ගත අන්ඩර්වර්ල්ඩ් කියන එක يعني සාමාන්‍යයෙන් ටිකක් අර අපාය කියන තැනකට ටිකක් කළුවර ස්වරූපයක් දීලා තියෙනවා. ඒ ඍණාත්මක ස්වරූපයකින් තමයි මේක වැඩිපුරම කතා කරන්න ගත්තේ. ඉතින් මේ කාරණාව සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය 13 වෙනි සියවස වගේ වෙනකම්ම තිබුණා කියලා. ඉතින් මේ තිබුණු ඍණාත්මක ස්වරූපය නිසා මිනිස්සු එච්චර පෙළඹුණේ නැහැ මේ කළු වර්ණය භාවිතා කරන්න. ඒ වගේම මේකේ තියෙන පුංචි තාක්ෂණික ගැටලු.
ඒක තමයි මේ කළු කියන වර්ණය ලෝකේ විවිධ කළු පාට වර්ණක පහසුවෙන් සොයා ගන්න පුළුවන්. ඔය අලු අපි ගත්තාම ඊට පස්සේ අඟුරු දැලි ඔය සේරම කළුනේ. ඔය තිබුණට ඒ වගේ අපිට මේ ඇඳුම් එකපාර කළු පාටට ඩයි කරන්න බෑ. දැන් ඕගොල්ලෝ උනත් උත්සාහ කරලා බලන්න ඔය දැලි හැර මොනවද භාවිතා කරලා සාමාන්‍ය සුදු පාට රෙදි කෑල්ලක් වර්ණ ගන්නවට උත්සාහ කරන්න. ඕගොල්ලන්ට පෙනේවි ඒක කළු පාට වුණාට අර පාවිච්චි කරන ඩයි එක ඇඳුම් වෙන්නේ අලු පාට. ඒ වගේම තව වැදගත් එකක් තියෙනවා මේ ඇඳුමේ සෑම තැනම කළු පාට ලබා ගැනීම. එකම සමාන ප්‍රමාණයෙන් අර වීරියේෂන්ස් එහෙම නැත්නම් අඩු වැඩි වීම නැතුව හරි අපහසුයි. ඉතින් මේක නිසා ඉතින් සාමාන්‍ය මිනිස්සු ඒ කාලේ අපි කියනවා මේ අර මධ්‍යතන යුගයේ මුල භාගයේ සහ මැද භාගයේ වෙනකන් මිනිස්සු ඉතින් කළු වර්ණය පාවිච්චි කරගත්තේ ඔය සාමාන්‍ය දුප්පත් මිනිස්සු ඒගොල්ලෝ ගෙවල් වල ඩයි කරගන්න ඇඳුම් විදියට. ඉතින් ලොකු වුමනාවක් තිබුණා ඒ වගේම යෙදවීමක් තිබුණෙත් නැහැ. හැබැයි සෞර්ධීනේ මේ 13 වෙනි සියවස කියලා කියන්නේ හරිම වැදගත් කාලයක් මේ කළු පාට වර්ණය ගැන කතා කරනකොට අපි කතා කරන මේ කළු පාටේ විවිධ ප්‍රකාශනයන් පිළිබඳ මේ 13 වෙනි සියවසේදී තාක්ෂණයන් ගොඩ නැගුණා මේ රෙදිපිලි කළු වර්ණයෙන් වර්ණ ගැන්වීම සඳහා කොහොමද මේ මුළු ඇඳුමේම සෑම තැනකම එක හා සමාන කළු පාට ගන්නද. ඒ වගේම ඉතාම ඉහළ තීව්‍රතාවයකින් යුතු කළු පාට ගන්නද. කියන්නේ ඩාර්ක් බ්ලැක් එකක්. ඒ කියන්නේ බ්ලැක් එක, ඒ කියන්නේ මේ කළු පාට කළු ගතිය වැඩිපුර. අඟුරු වගේ කළු පාට ඇඳුම් හොයන්න ගන්න මේ තාක්ෂණයේ යොමු වුණා. අන්න හැබැයි දැන් මේකේ හොඳම උදාහරණය තමයි මේ ජපානයේ අදටත් මේ ජපානයේ ඉතාම ඉහළම මේ වටිනාකමක් තියෙන ඇඳුම් වර්ගයක් තියෙනවා. ඒක තමයි මේ ට්‍රැඩිෂනලි කළු පාටෙන් ඩයි කරපු ඇඳුම්. නා අදටත් ඉතාම ඉහළ ප්‍රභූවරු ධනවත් අය තමයි මේ ඇඳුම් ගන්නෙ. මොකද මේ හදන ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් මේ හදන ට්‍රැඩිෂනල් ප්‍රොසෙස් එක ඉතාම වියදම් සහිතයි. ඉතින් ඒ වගේම ඒ කාලෙත් අර එහෙම ඩයි කරන්න හැකියාව හොයාගත්තට ඒව ඉතාම මිල අධික වුණා. ඒක නිසා ඒ සඳහා යොමු වුණා විශේෂයෙන්ම ප්‍රභූ පැලැන්තිය. ඒ වගේම ධනවතුන් බලවතුන් ඒ සමාජයේ හිටපු අය යොමු වුණා. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් විදිහ ඒගොල්ලෝ වෙනස් බව පෙන්වීම සඳහා ප්‍රකාශනය කිරීම සඳහා අන්න වචන යොදාගත්ත කළු පාට වර්ණය. මුලින්ම මේ ධනවත් අය, ඊට පස්සේ ප්‍රභූවරු, ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්, අවසානයේ රජවරු පවා කළු පාට වර්ණය බහුල වශයෙන් භාවිතා කරන්න පටන් ගත්තා. එතකොට අදටත් සෞර්ධීනේ නම් ඔයගොල්ලෝ දන්නවා. අපි කියන්නේ කෝපරේට් බ්ලැක් කියලා කියන්නේ මේ අපි කියන්නේ බිස්නස් පාට මොකද්ද කළු පාට වර්ණයනේ. ඊට පස්සේ මේ විනිසුරුවරු, නීතිඥයෝ අඳින්නේ මොන පාටද? කළු පාට වර්ණය නේද? එතකොට ඔය මේ රාජ්‍ය නිලධාරීන් ප්‍රබල ඉහළම රාජ්‍යයේ විවිධ මේ නිලතල හොබවන අයගේ නිල ඇඳුම් මොන පාටද? කළු පාට නේද? ඒ වගේම ඒ වගේම විශේෂ අර අපි කියනවා මුළු සමාජයේ පුරාම මේ බලවත්කම මේ කීර්තිය සහ මේ නිලතලවල තියෙන ප්‍රබලතාවය ගොඩනැගීම සඳහා අදට කළු පාට වර්ණය භාවිත කරනවා. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඒ ප්‍රකාශනය ඇවිල්ලා තියෙන්නේ අර විදියට අර තාක්ෂණික ඒ දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි සෞර්ධීනේ ඕගලන්න පේන දෙයක් තමයි මේ කළු කරාබුවක කළු පාටක තියෙන ප්‍රකාශනය ධනේවත් බලේවත් කීර්තියේවත් නිලනාමේවත් ප්‍රකාශනයක් නෙමෙයි. ඒක වෙනත්ම ආකාරයේ ප්‍රකාශනයක්. සෞර්ධීනේ මේ ආකාරයේ කළු පාට වර්ණයේ ප්‍රකාශනය ආවේ 1950න් පස්සේ. ඒකත් හරි ලස්සන කතාවක්. ඒක තමයි අපේ කතාවේ ක්ලූටප් පාත්. මේ බලන්න 1945-46 වෙනකොට දෙවනි ලෝක යුද්ධය ඉවර වුණා. යුද්ධෙට ගියපු පිරිමි නැවත ගෙවල් වලට ආවා. ඉතින් ඒකත් එක්කම මොකද උනේ මුළු යුරෝපය පුරාම මේ අලුත් දරුවන් බිහිවීමේ රැල්ලක් පටන් ගත්තා කියලා කියනවා. අපි කියනවා මේකට බේබි බූමර්ස් කියලා. සාමාන්‍යයෙන් දැන් මේ 1945න් පස්සේ 1960 වගේ එනකොට මොකද වුනේ මේ අය සාමාන්‍යයෙන් බොහොම තරුණ උදවිය මේ බේබි බූමර්ස්ලා තරුණ අවුරුදු 15ක් 20ක් වගේ මේ තරුණ බවට පත් වෙච්ච බොහොම තරුණ අය. සාමාන්‍යයෙන් ওই 45 65 කියන කාලේ මේ ලෝකේ හරිම අමුතු
විවිධාකාර විශේෂ සමාජ වෙනස්කම් වලට ගිය කාලයක්. ආර්ථික දුෂ්කරතා තිබුණා යුද්ධෙන් පස්සේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා යුද්ධ ඉවරුණු ගමම සීතල යුද්ධ පටන් ගත්තා මේ රුසියාව සහ යුරෝපයේ විද මේ කලාප අතර මේ කමියුනිස්ට්වාදය පදනම් කරගෙන. ඒක පැතිරීම සහ ඒක යටපත් කිරීම මත. ඉතින් ලොකු සමාජ අර්බුද රාශියක් තිබුණා. ඊට පස්සේ ශිෂ්‍ය මර්ධන ව්‍යාපාර. ඒතකොට කමියුනිසම් මේ යුරෝපයේ පුරා පැතිරෙන්න තිබුණ උත්සාහයන්. මේ ගොඩාක් කාරණා වැද්දේ මේ වේවි වුමස්ලා කියන කට්ටිය ගොඩාක් අසහනේ තරුණ අසහනේට ලක් වෙලා හිටපු කාලයක් කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ හරි කැමති නෑ මේ සප්‍රෙෂන් එහෙම නැත්නම් මේ පීඩකත්වයට ඒගොල්ලන්ව ලක් කිරීමට ලොකු අකමැත්තක් මේ මුළු යුරෝපයේ පුරාම තිබුණා කියලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ පීඩනේ පුපුරලා ගියා 1966 දී විශේෂ සිදුවීමක් නිසා. ඔයගොල්ලෝ දන්නවා වියට්නාම් යුද්ධය සඳහා මොකද කරේ ඇමරිකාව සෙබළු යවන්න රැස්ති කරගත්තා 1966 වසරේ. මේ කාරණාවත් එක්කම අර ඇමරිකාව ප්‍රමුඛව යුරෝපයේ ගොඩාක් රටවල් වල තිබුණු මේ තරුණ අසහාරය එකපාර පුපුරලා ගියා කියලා කියනවා. ඒක ලොකු විරෝධතා රැල්ලක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ඇන්ටි වෝ මූවමන්ට්ස් කියලා තියෙනවානේ. ඒ ඇන්ටි මේ ඇමරිකාව සහ මුළු යුරෝපයේ පුරාම ඇමරිකාව සහ එංගලන්තයේ ප්‍රමුඛව මුළු යුරෝපයේ පුරාම මේ ඇන්ටි වෝ මූවමන්ට් එක පටන් ගත්තා. ඉතින් මේ තරුණයෝ බොහොම ආසයි කලාවට. මේ ඇන්ටි වෝ මූවමන්ට් එකේ ඉතාම ප්‍රධාන කොටසක් විදියට සංගීතය කියන එක ඉදිරියට ආවා. මේක පටන් ගත්තේ මේ අපි කියනවා මේ පොප් මියුසික් කියලා ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ පොප් මියුසික් කියන කාරණා. නමුත් පොප් මියුසික් එක තාම අඩු කාලයකින් මේ විශේෂයෙන්ම ඒ තරුණ අසහනේ නැත්තම් තරුණයන්ගේ තියෙන ප්‍රකාශන මාධ්‍යයක් විදියට වෙනස් වෙලා රොක් ඇන්ඩ් රෝල් මියුසික් බවට පත් වුණා. ඉතින් මුළු යුරෝපයේ පුරාම මේ රොක් ඇන්ඩ් රෝල් මියුසික් එහෙම නැත්තම් රොක් මියුසික් විදියට අපි හඳුනා ගන්න මියුසික් වර්ගය නැත්තම් සංගීත මේ අපි කියන කලාව පැතිරිලා ගියා කියලා කියනවා. විශේෂයෙන්ම දැන් මේක දැන් ඔයගොල්ලෝ දන්නවා රොක් මියුසික් ගැන දැන් සාමාන්‍යයෙන් රොක් මියුසික් ටික කළු පාටට හොරුයි නේද? එහෙනම් අර මේ සමාජයේ යම්කිසි විරෝධතාවයක් මත පදනම්බ ඒ සමාජ ආකල්ප තමුන්ගේ හිතන තමුන්ගේ තියෙන ප්‍රකාශනයන් එලිපිට ඉදිරිපත් කිරීම මේ රොක් මියුසික් වල ගොඩාක්ම දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ යම්කිසි අර මේ කඩා හැලෙන ප්‍රකාශනයන් විදිහට ඉදිරිපත් කිරීම ගොඩාක් දකින්න හැකියාව තියෙනවා. දැන් මේ සංගීතයේ කොච්චර ප්‍රසිද්ධ වුණාද කියලා කියනවනම් ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඒ සංගීත මත පදනම් කරගෙන උපසංස්කෘතීන් පවා හටගත් ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ එංගලන්තය ඊට පස්සේ මුළු ලෝකෙ පුරා. හරි දැන් ඔය එංගලන්තය තමයි මුලින්ම ඔය කතන්දරේ ඔය රොක් මියුසික් එකේ මේ අපි කියන උපන් ස්ථානය කියලා මේ මුලින්ම මොඩ්ස් කියලා කට්ටියක් ඔය ලොකු මේ නිකන් අදටත් ඉන්නවා. ඔය කියන්නේ මේ ලොකු මේ බයික් වල මේ නිකන් ලෙදර් ජැකට්ස් අඳගෙන නිකන් කළු පාට මොඩ්ස් කල්චර්. ඊට පස්සේ රොකර්ස් කියලා කට්ටියක් වෙනමයි රොක් මියුසික් වල නාමයෙන්ම පටන් ගත්තා. ඊට පස්සේ UK වල නැවත ඕක ඉවිල් වෙලා අපි කියනවා මේගොල්ලන් කියන ගොත් කල්චර් කියලා. දැන් එන්න මේ කල්චර් සබ් කල්චර්ස් තුනක් හටගත්ත මේ රොක් මියුසික් මත පදනම ප්‍රධාන කල්චර්ස් තුනක්. ඉතින් මේක ඉක්මනින්ම මාස ගානකින්ම ඇමරිකාවට ගියා. ඇමරිකාවේ මේක පටන් ගත්තා අර ඇන්ටි වෝ මූවමන්ට් එකට ඉතාම යාවදෝ හිප්පි මූවමන්ට් කියලා. අහලා තියෙනවනේ හිප්පියෝ කියන මිනිස්සු සංගීතයේ යාත්‍රය කරේ හිට මේ දැන්ටත් මිනිස්සුන්ට කියන හිපියෝ කියලා කියන්නේ මොකද? ඒ හිපි මූවමන්ට් එකේ කොටසක්. يعني මේ රොක් මියුසික් එක මේ සොෆ්ට් රොක් මියුසික් මත පදනම් කරගෙන ගොඩනැගුණු සබ් කල්චර් එකක්. ඇමරිකාවේ ඒ වගේම මේ අපි කියනවා මේ ඊට පස්සේ මේ හටගත්තු තව මේ එකක් තමයි අපි කියනවා පං කල්චර්නේ. අමුතුම කල්චර් එකක්. මම රූප දාන්නම් විස්තර කරන්න තමයි. ඊට පස්සේ ඊමෝ කල්චර් එක. ඒක තමයි ප්‍රධාන සබ් කල්චර්ස් තුනක් ඇමරිකාවේ පටන් ගත්තා. මේ සියලුම කල්චර් වල තියෙන මේ සියලුම උපසංස්කෘතීන් වල තියෙන විශේෂත්වය තමයි ඒක අර මියුසික් එහෙම නැත්නම් රොක් සංස්කෘතිය මත පදනම් කර අමු වශයෙන් තමුන්ගේ ප්‍රකාශනය ඒ අර පීඩාකාරී ප්‍රකාශනයේ ඉදිරියට ඉදිරිපත් කරන්න ඕන කියන අදහසින් මේ ගොඩනැගිච්ච කල්චර්ස්. ඒ වගේ දර්ශනයක් මත
හටගත්තු කල්චර්ස්. මේ කල්චර්ස් වල පොදු ලක්ෂණයක් තමයි කළු පාට කියන එක. ඒ වගේම තව හරි වැදගත් පොදු ලක්ෂණයක් තියෙනවා අසමමිතික බව. ගොඩාක් මේ වගේ මේ ගොත් කල්චර් වල ඒගොල්ලෝ දකින්නේ එක කියන දෙයක් තමයි. විශේෂම ඔයගොල්ලෝ රොක් මියුසික් ගත්තාමත් ඔයගලන්ට පේනවා මේ යම්කිසි අසමමිතික සර උපයක් තිබීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ කොණ්ඩෙන් ඇඳුම් වලින් ඒගොල්ලෝ හැසිරෙන විදියෙන් ඒ වගේම මියුසික් වලින් ඉදිරිපත් කිරීමක් කරනවා. එහෙනම් තනි කරාවුවක් දැමීම අසමමිතික ස්වභාවය දෙපැත්තේ හැම කල්චර් එකම එක සමාන දෙපැත්තම කරාබුවක් දානකොට එක පැත්තේ කළු කරාබුවක් දැවීම සෞර්ධීනි. එහෙනම් ඈත කාලෙකට දිව යන්නක් මේ අසමමිතික ස්වභාවය මේ ලෝකේ අරාපිකේ රොක් ඇන් රෝල් ඒ සංස්කෘතිය මත පදනම්ව හටගත්තු උප සංස්කෘතිය මුළු ලෝකයේ පුරාම පැතිරේ යෑමේ එක අවස්ථාවක් විදිහට අපිට දකින්න පුළුවන්. එතකොට මේ කළු විරෝධතාවය මත පදනම් කරගත්තු මේ ගොඩ නැගුණු උප සංස්කෘතීන් වල මේ ප්‍රයෝජනය ගත්ත තව කාණ්ඩ මේකට එකතු වුණා. ඒ එක කාණ්ඩයක් තමයි විශේෂයෙන්ම අපි කියනවා මේ අපි කියන්නේ මේ සමලිංගිකයන් කියලා කියන්නේ කට්ටියක් ඉන්නේ. ඒගොල්ලොත් මොකද වුනේ මේක එක පැත්තකට එකතු වුණා මේ කණ්ඩායමක් විදිහට මේ අසමමිතික බව. ඒගොල්ලන්ගේ ඇඳුම් වලින් සහ ඒගොල්ලන්ගේ ක්‍රියාමාර්ගෙන් ඒ ක්‍රියාවලි වලින් ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ඒ විශේෂම ඔය කරාබුවක් එක පැත්තක දැවීම සහ විවිධ ආකාරයේ විවිධ වර්ණවල කරාබු දැවීම ඉතින් ඔය ආකාරයට කරනවා. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මේ මූලික පදනම මොකක්ද? විරෝධය නේද? එහෙනම් විරෝධය මත ගොඩ නැගෙන මේ වගේ සමාජ මූවමන්ට්ස් ගොඩක් වෙලාවට කළු පාට ස්වරූපයක් ගන්න. කළු ස්වරූපයක් ගන්න එහෙනම් ලොකු උදව්වක් වුණා මේ ගොඩ නැගුණු මේ සමාජ ව්‍යාපාරය. දැන් පෞද්ගලික වශයෙන් ගත්තා ඉතින් මගේ රොක් සංගීතයේ ලොකු කැමැත්තක් නැහැ. නමුත් ඒ කාලේ ටිකක් ජනප්‍රිය මේ බෑන්ඩ් එකක් තමයි පින්ක් ෆ්ලොයිඩ්. මම ටිකක් කැමති සින්දුයි. ඒ සින්දු වල අර අසමමිතික බව සහ ඒ ප්‍රකාශනයේ අමු වශයෙන් දැක්කේ වහරේ ලස්සට තියෙනවා. ඉතින් අහලා බලන්නම් සින්දුවක් දෙකක් දාන්නම් පල්ලේ ඔයගලන්ට මේක මේ රොක් සංගීතයේ මේ ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීම සඳහා. ඊට පස්සේ අපේ කාලේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වුණා ලින්කින් පාක්. ඊට පස්සේ 3 days grace ඒ වගේම green days ඒක තමයි මම කැමති rock bands. ඒ වගේ ගොඩාක් heavy side එකට මම කැමති. හැබැයි මේ කළු වර්ණේ ඉතාම ලස්සනම ප්‍රකාශනය කරන හරි ලස්සන මේ සින්දුවක් තියෙනවා. මම මේ ගොඩක්ම ආස මේ ගායකයෙක් මෙතුමා rock ගායකෙක් නෙමෙයි. නමුත් ජොනි කෑෂ් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. මෙතුමා මේ සින්දුවක් මේ ඉදිරිපත් කළා the man in black කියලා. මේ කළු පාට අඳින මිනිසයා කියන ඒ ලස්සන සින්දුවක් ඉදිරිපත් කරා. මේක අනිවාර්යයෙන්ම මේක පල්ලෙහා දාන්නම් ඒක අහන්න. මේ 1900 මේ 60 70 දශකයේ මේ කළු වර්ණයේ ප්‍රකාශනයේ හරීම ලස්සනට නිරූපණය වෙන මේකක් සින්දුවක්. ඒක අනිවාර්යෙන් අහන්න මම ඒක ඉදිරිපත් කළා තියෙනවා. සෞරදීනි මේ වීඩියෝ එක අරගෙන ආවේ විශේෂ කාරණාවකට. ඔයගොල්ලන්ට පේනවා මේ විද්‍යාවවත් මේකේ මේ දර්ශනවාදේවත් ගණිතේවත් මුකුත් නැහැ. නමුත් වැදගත් දෙයක් මතු කරන්න. සෞරදීනි මේ ඉගෙනීම කියලා කියන්නේ හරීම ජීවිතේ වෙනස් කරන දෙයක්. හරි දැන් මේ කළු කරාබුවක් දිහා දැක්කාම තප්පර දෙකක් ඇතුළත මේ මුළු සංකල්පයම කෙනෙක්ගේ හිතට එනවා. ඒව කියවලා තියෙනවා නම් ඒව අහලා තියෙනවා නම් ඒව රස විඳලා තියෙනවා නම් මේ සංස්කෘතීන් හැසිරෙච්ච හැටි ගැන යම්කිසි අධ්‍යයනයක් තියෙනවා. ඒක හරියම රසවත්. ඒ සිතුවිල්ල පව. ඉතින් අපේ විශේෂයෙන්ම අපේ දුව පුතාට අපි සාමාන්‍ය දැන් අධ්‍යාපනයේ බොහොම සීමාකාරී වෙලානේ. එහෙම නෙමෙයි. මේ බහුශ්‍රුත භාවයේ සඳහා ඉගෙන ගන්න කියන ආරාධනාව ඉදිරිපත් කරමින් අද මගේ කතාව අවසන් කරනවා. උගලන්ට ගොඩාක් ස්තුතියි මේ කතාවත් එක්ක මේ අද මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියා.